ලයිලා කුමරිය සහ මායා සාප්පුලන්තය හැම ගෑනු ළමෙක්ම කුමාරිකාවක් වෙන්න සිහින දකිනවා. එයාලා ඇස් දෙක වහගෙන මවා ගන්නවා එයාලා කැමති විදිහේ දේවල් කරන එක කොයි වගේද කියලා. ලස්සන ගවුම් අඳිනවා, පොඩි ඔටුන්නක් දානවා, රසවත් අතුරු පස කනවා, සාදයන් වලට යනවා. ඒ වගේම හොඳම දේ තමයි සාප්පු සවාරි. එක ගෑනු ළමෙක්ට නම් එහින යථාර්ථයක් බවට පත් වුණා. ලයිලා කුමරියනි, දැන් නැගිටින්න වෙලාව ඇවිල්ලා. මං නැගිට්ටා, ඇහැරිලා ඉන්නේ. මේ ඉන්නේ ලයිලා කුමරිය. ඇය මේ මුළු රාජධානියෙම ඉන්න ලස්සනම කුමාරියන් අතරින් කෙනෙක්. ඒ වුණත් ඇයට පොඩි සාප්පු සවාරි ගැටලුවක් තිබුණා. ඔයා මගේ සපත්තු දැක්කද? කොයි ඒවද මගේ කුමරියනි? අර කළු ඒවා, පොඩි සුදු ගාංචු තිබ්බේ. මල් තියෙන දෙකද? නෑ, අර පබළු තියෙන දෙක. අනේ ඉතින් කොහොමද කියන්නකො සපත්තු හොයාගන්නේ? ඔබතුමීගේ කාමරෙත් මෙහෙම තියෙද්දි ඔබතුමීට බඩුමුට්ටු ගොඩක් තියෙනවා. මේ ඉන්නේ ඔයා පිපින්. ඔයා මට නැති වුණා කියලා හිතුවේ. පිපින් හිතන්නේ නැත්තේත් එයාට ඔබතුමීව නැති වුණා කියලා. මෙතන පෙට්ටි සෑහෙන්න තියෙනවනේ. ඒ වගේම සෑහෙන්න සපත්තුත් තියෙනවනේ. මෝඩ පිපින්. සපත්තු කොච්චර තිබ්බත් ඒව වැඩි වෙන්නේ නැහැ. ආ, මේ තියන්නේ ඒවා. ඔව්, ලයිලා කුමරියට ලොකු සාප්පු සවාරි යන ප්‍රශ්නයක් තිබුණා. ඒත් ඒ හැමදේම ගන්න ඇයට සල්ලි තිබුණා. ඉතින් ප්‍රශ්නයක් උනේ නැහැ. මේ වෙනකන් අපේ ලයිලා කුමරියට පණිවිඩයක් ඇවිත් තියෙනවා. මම පණිවිඩ වලට හරි ආසයි. මොනවද කියලා තියෙන්නේ? ලයිලා කුමරියනි, සාප්පුලන්තේ විවෘත කිරීමේ උත්සවයට ඔබේ පැමිණීම අපේක්ෂා කරන්නෙමු. නව මායා සාප්පු රාජධානියක්, ඔබ සිහිනයකින්වත් නොපැතූ දේ සිදුවන ස්ථානයක්. ඕ, නියමයි. අපිට තවත් ඕනිම වෙලා තිබුණු දෙයක්, සාප්පු සවාරි වලටම වෙන්වණු තැනක්. ඒක හරිම අපූරුයි. මට ඉවසිල්ලක් නැහැ. ඉක්මනින්ම විවෘත කිරීමේ දිනේ උදා වුණා. උදෑසන මායාවෙන් පැබළුණා. ලයිලා කුමරිය තමන්ගේ සුන්දර දම්පැහැ ගවුමෙන් සැරසුණා. මං හරියට නිකන් හීනයක් වගේ පිපින්. දැන් මං හීනයක ජීවත් වෙන්නයි යන්නේ. සාප්පුලන්තෙට උන් හිටි දැන් අමතක වෙයි. වැඩිපුර නම් මුකුත් අරන් එන්න එපා කුමරියනි. ලකුමරිය හිතාගෙන හිටියටත් වඩා සාප්පුලන්තේ හරිම මනස්කාන්තයි. වලාකුළු වලින් සහ රනින් පාරවල් වෙන් වෙලා තිබුණා. හැමදේම වගේ දිලිසුණා. සාප්පු සතුටෙන් පිරී ඉතිරුණා. සාප්පු පිරලා තිබුණේ ලස්සන දේවල් අරගන්න ලස්සන මිනිස්සුන්ගෙන්. ඇඳුම් වලින් තමන්ව පේන විදිය බලාගන්න ඇඳුම් පළඳින කාමර තිබුණා. ඒත් ඒකට ඇඳුම් අඳින්නම ඕන නෑ. ඔවුන් ශීත බීම බිව්වා, අයිස් ජාති කෑවා. වටපිටාවේ හැමදේම නතර වෙලා වගේ. හැම අවස්ථාවකටම හරියන්නේ එක ගානෙ තියෙන්න ඕනි. මේ දේවල් මෙහෙම වෙද්දී ලයිලා කුමරියගේ හිත වෙනස් වෙන්න බැඩි වෙලාවක් ගත වුණේ නැහැ. ඇත්තෙන්ම ඇයට ඕන වෙනවටත් වඩා දේවල් මිලදී අරගෙනයි තිබුණේ. ඒ වුණාට ලයිලා කුමරිය නොදැන හිටියේ එක දෙයක් තිබුණා. සාප්පුලන්තේ මුදල් බාරගන්නේ නැහැ. නැහැ. මුදල් වලින්වත් කාඩ් වලින්වත් ගෙවන්න බෑ. සාප්පුලන්තේ ගනුදෙනු කළේ මතකයන් වලින්. ඒවනේ හැමදේටම වඩා වටින්නේ. ඇත්තටම මම මේ කිසිම දෙයකට ගෙවන්න ඕනේ නැද්ද? ඕන නම් එහෙමත් කියන්න පුළුවන්. වැඩි වෙලා නොයාම තමන්ගේ සාප්පු සවාරියේ බලපෑම් ලයිලා කුමරියට දැනෙන්න ගත්තා. තමන්ගේ මතකයන් වල පාඩුවක්. ඒත් සිද්ධ වෙන දේවල් ගැන ඇයට ඒ හැටි අදහසක් තිබුණේ නැහැ. අර ඔබ අරගත්ත නිල් ගවුම ඔබ ඔබගේ ලොකු ආච්චිගේ විවාහ උත්සවයේ දවසේ ඇඳෙක වගේමයි. මගේ ලොකු ආච්චි? ඔව් නැතුව ඔබගේ ලොකු ආච්චි ෂර්ලි. මට ෂර්ලි කියලා ලොකු ආච්චි කෙනෙක් හිටියා නම් ඒක හොඳට මතක තියෙනවනේ පිපින්. ඒත් ඔබට ඉන්නවනේ. නෑ 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 මෝඩ කුරුල්ලෝ, එහෙම කෙනෙක් නැහැ. සෙමෙන් වියකෙමින් යන මතකයන් එක්ක ලයිලා කුමරිය දිගටම සාප්පු සවාරියේ යෙදුණා. සාප්පුලන්තේ මායාකාරී. කිසි දෙයකට ගෙවන්න ඕනි නැති එකට මං හරි ආසයි.
හරිම අපූරුයි. මං හරි අපූරු කුමාරිකාවක් නිසා ඒක මට ලැබුණ විශේෂ දෙයක් වෙන්න ඇති. මට නම් හිතෙන්නේ මෙතන අමුතු විදිහයක් සිද්ධ වෙනවා කියලා. ඕ පිපින්, ඔය ඕනේ මට වැඩි වද වෙනවා. ඔය වගේ කතා තමයි ඔබගේ මෑණියන් රජිනත් සාමාන්‍යයෙන් කියන්නේ. මගේ මෑණියා? මොකද ඔබ එහෙම හෙව්වේ? මොකද එහෙම හෙව්වේ කියලා අහන්නේ? මොකද ඉතින්? මට මෑණියන් කෙනෙක් නැහනේ පිපින්. මමනේ රාජධානියේ ඉන්න එකම පාලකයා. කාර කතාවක් නේ. ඔබේ මෑණියන් තමයි රජිනා. එතකොට පියාණන් තමයි රජතුමා. මම තමයි කුමාරිකාව. මට කලින් වෙන කවුරුත් නැහැ. හරි, එතකොට ඔබගේ හොඳම යාළුවා ඒන්ජල්. ඔයයි මගේ හොඳම යාළුවා පිපින්. ඒත් ඔබට අවුරුදු 4 ඉඳන් ඒන්ජල් ඔබගේ හොඳම යාළුවා උනේ. ලස්සන නම. ඒ වුණාට මං එයාව දන්නේ නැහැ. ඔබට පුළුවන් ද ඔබගේ මෑණියන් ඉස්සර ඔබට කිව්ව නැලවිලි ගීය පෙළියක් කියන්න? එහෙම ගීත කියන්න මෑණියන් කෙනෙක් හිටියේ නැහැ. කුමරියනේ, එන්නම මට ඔබ ගැන හුඟක් බය හිතෙනවා. අපි ගිහින් රාජකීය වෛද්‍යවරයව හම්බුනොත් මොකද? ඔබට අසනීපයක් එහෙම නැහනේ. ඕ, ඉතින් කොහොමද ලස්සන කුරුල්ලෝ ඔයාට කතා කරන්න පුළුවන්නේ? ඒක නම් පුදුමාකාරයි. මොකද්ද ඔයාගේ නම? මගේ නම තමයි ලයිලා කුමරිය. නෑ! පිපින් මේ ගැන හුඟක් බය වුණා. දැන් හොඳටම පැහැදිලි ලයිලා කුමරියට තමන්ගේ ජීවිතය ගැන හැමදේම අමතක වෙන්න අරන් කියලා. පියාමන්නේ කොහෙටද කියලා ඔහුවත් දැනගෙන හිටියේ නෑ. ඒත් ඔහු හිතුවා යන තැනකට ගියාම ඔහුට පිළිතුරක් හම්බ වෙයි කියලා. මට මේ සාපුලන්තෙන් එළියට යන්න වෙනවා. සෑහෙන කාලයක් ගියා වගේ දැනුනේ. පිපින් වලාකුළු අතරින් මතුවලා වනාන්තරයකට ආවා. පොඩ්ඩක් හෙමින් කියන්න කුරුළු පැටියෝ, ඇතුළට එන්න. මහලු කාන්තාව පිපින්ව ඇගේ ගේ ඇතුළට ගත්තා. ඒක පුංචි ගෙයක්. මහලු කාන්තාවට වැඩි දෙයක් ඕන නෑ. ඒක තේරෙනවා ගේ දිහා දැක්කාම. මේ ගෙදර හරිම පොඩිනේ. මට වැඩි දෙයක් ඕනි නෑ. ඔයා දකින්න තිබ්බේ ලයිලා කුමරියගේ මාලිගාව. ඒක එක එක දේවල් වලින් පිරිලා. මට හිතා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඇයව ඒ විදිහට සාප්පුලන්තයට සාදරයෙන් පිළිගන්නවා කියන්නේ සාප්පු සවාරියට කැමතියි කියලා දන්නවා. එයාලා කොහොමද දන්නේ? එතකොට කවුද එයාලා කියන්නේ? ඒ තමයි මතක රැකවලුන්. එයාලා ඉන්නේ මතකයන්වල උදව්වෙන්. ඒවා තමයි එයාලව ජීවත් කරවන්නේ. මේ අහන්න, කට්ටිය සාප්පුලන්තයට ඇතුල් වෙලා ඇවිල්ලා එක එක විදිහේ දේවල් මිලදී ගන්නවා. ඔයත් දැකලා ඇති ඒ හැමදේම නොමිලේ කියලා. ජීවිතේ කිසි දෙයක් නොමිලේ ලැබෙන්නේ නෑ යාළුවා. ලයිලා කුමරිය ඒ හැම භාණ්ඩයකටම මේ වෙනකන් ගෙවලා තියෙන්නේ ඇයගේ මතකයන් වලින්. ඇයගේ මතකයන් වලින්? අන්න ඒ නිසාද ඇයට මාව මතක නැත්තේ? ඉක්මනින්ම ඇයට ඇය ගැනත් හැම දෙෙම වගේ අමතක වෙයි. අපි දැන් මොකද කරන්නේ? ඇයව මන් ළඟට ගේන්න. මං ඇය එක්ක කතා කරන්නම්. මගේ නම මේවන් නාච්චි අම්මා. සාප්පුලන්තේ ඥානවන්තම වැඩිහිටියා මම තමයි. ඉතින් පිපින් මේව නාජ්ජම්මගේ ගෙදරින් පිටත් වුණා. ආපහු සාපුලන්තෙට ආවා. ලයිලා කුමරියව හොයාගෙන ඇයව බේරගන්න උත්සාහ කරන්න. තවත් පරක්කු වෙන්න කලින්. ලයිලා කුමරියනි! ඕ, කොහොමද? මේක හරි ලස්සනයි නේද? මං කැමති දවසක නැටුමකට මේක අඳින්න. ඒත් ඉතින් එහෙම එකකට මට ආරාධනාවක් ලැබුණොත් තමයි. සමහර විට ඔයාට පුළුවන් වෙයි මාව එක්කන් යන්න. ඔයාගේ නම මොකද්ද මහත්තයා? කුමාරියනේ, ඇත්තටම මෙතන කුමාරිකාවක් ඉන්නවද? කොහෙද? මේ හැම දෙම අයිති එයාටද? එයා ළඟ හරි අපූරු දේවල්නේ තියෙන්නේ. ඔබ තමයි ඒ කුමාරිකාව මෙනවියනි? නෑ නෑ, ඒ මම වෙන්න බෑ. මම මේ සාමාන්‍ය ගෑනු ළමෙක්නේ. මොකද කියන්නේ? එහෙනම් මං ඔබ කුමාරිකාව මුණ ගැහෙන්න එක්කගෙන යන්නද? මං වෙනුවෙන් එහෙම කරනවද? ඔයාට මේ පාරදී හම්බෙන් හම්බුණු කෙනෙක් වෙනුවෙන්? මං ඔබ වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. එතකොට මෙහෙද කුමාරිකාව ජීවත් වෙන්නේ? එහෙම
ඇයට ඇය ගැනත් මේ වෙද්දී අමතක වෙලා ගිහින්ද? කියන්න කනකාඩු ඒත් ඔව්. මං හිතුවටත් වඩා දැන් තත්ත්වේ හුඟාවක් බරපතලයි. ඇය මොනව දෙහින් අරගත්තේ? හැමදේම. මේ ලයිලා කුමරියනි, ඇය කොහෙද ඉන්නේ? දැන් ඔබ හොඳට අහගෙන ඉන්න මං කියන දේවල්. දන්නවද, ඔබ තමයි ලයිලා කුමරිය. මෝඩ වෙන්න එපානේ. ඔබ මේ ඉන්නේ සාප්පුලන්තේ. හරිම සුන්දර, හරිම පුදුම ආකාර, වෙන කොහේවත් නැති විදිහේ හරිම මනස්කාන්ත සාප්පු සවාරියක් යන්න ලැබෙන තැනක්. ඒත් මේ සාප්පුලන්තේදී ඔබ මොන විදිහේ දෙයක් ගත්තත් සල්ලි වලින් ඒවට ගෙවන්න බෑ. මගේ පැටියෝ, ඔබට ඒවට ගෙවන්න වෙන්නේ ඔබේ මතකයන් වලින්. සාප්පුලන්තය නුනවත්වා හැම දේම වගේ අරගන්නවා. මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. ඔබට කිසිම දෙයක් ගැන මතක නැහැ. එහෙම නේද? ඔයා මොනවා කියනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. මායාව කන පිට හරවල ඉවර වෙලා ආපහු මතකේ අරගන්න නම් භෞතික දේට වඩා තමන්ගේ මතකයේ ජීවිතේ වටිනාකම ඉගෙන ගන්න වෙනවා. ඒක හදවතින්මයි කරන්න ඕනි. නැත්තං ඒක හරියන්නේ නැහැ. ඔයා මාත් එක්ක කියන ප්‍රශ්න ගැන නම් අහද්දි දුකයි. ඒත් මේකට මං සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහනේ. කුමරියනි, නෝනා, කුමරියට උපකාර කරන්න ඔබ මට උදව් කරනවද? මං හරි මාසයි කුමරියට උදව් කරන්න. ඔයා හිතනවද ඒකට තෑග්ගක් විදියට ඒ මට නැටුමකට ආරාධනා කරයි කියලා? අපොයෝ, මේකයි අපි කරන්න ඕන. ස්තුතියි මේවනාච්චි අම්මේ. ඇත්තෙම ඔයා ඥානවන්තයි. ඔයාගේ සැලැස්ම හරියයි කියලා හිතනවා. කරන්න තියෙන්නේ එච්චරනේ. පිපින් සහ ලයිලා කුමරිය වැඩ පටන් ගත්තා. ඇගේ අලුත් භාණ්ඩ සියල්ල හැමෝටම නොමිල බෙදලා දුන්නා. මේ හැමදේම නොමිලේ. ඇත්තෙම නොමිලේමයි දෙන්නේ. කොන්දේසි මොකුත්ම නැහැ. ඇවිල්ලා අරගන්න. මේ ගවුම ඔයාට ලස්සනට තියෙයි නෝනා. අරගන්න. මේක දැන් ඔයාගේ. මං හිතන්නේ මහත්මයා ඔයාගේ දුව හරීම ආසවේ මේ සපත්තු දෙකට. ඕ පිපින්, මේ දේවල් දෙන එක හරිම විනෝදයි. ලයිලා කුමරියනි. ඔව්. ඒක හරියනවා. ඇත්තටම මේ ඉන්නේ ඔබද කුමරියනි? ඔබට දැන් මතකද? පිපින්, මට හැමදේම හොඳට මතකයි. වැඩියෙන්ම මගේ මතකයන් නැතුව අන්ධකාරේ කොච්චර බයෙන්ද හිටියේ කියලා මතකයි. මගේ හොඳම යාළුවා ඔයත් නැතුව. ඔබ තමයි මගේ හොඳම යාළුවා. මේ හැමදේම ඔයා මම වෙනුවෙන් කළා කියලා හිතාගන්නත් බෑ. මගේ මතකේ නැති වුණාම ඒක අපව ගන්න විදිය ඔයා හොයාගත්තා. ඊට පස්සේ ආයිත් මාවම හොයාගන්න උදව් කළා. ඔයා තමයි ගෑනු ළමෙක්ට ලැබෙන්න පුළුවන් හොඳම තෑග්ග. මං ඔයාට පොරොන්දු වෙනවා පිපින්. ආයෙනම් කවදාවත් සාපු සවාරි යන්නේ නැහැ. මගේ මතකයන් තමයි මගේ හැබෑම ධනය. එහෙමනේ ඉන්න ඕනේ. ඔයා ලෑස්තිද? මං කොයි වෙලෙත් ලෑස්ති පිටර ඉන්නේ. මගේ අලුත් මතක ශාලාවට සාදරයෙන් පිළිගන්නවා. අලුත් දේවල් ගන්නවා වෙනුවට මට මේ වෙද්දි තියෙන හැම දෙයක්ම වගේ මං සමරනවා. අද මේ ඉන්න කෙනා බවට මාවපත් කරපු හැම මතකයක්ම හැම පුද්ගලෙක්ම. ඒක හරිම ෂොක්. ඔයා නොහිටින්න මට මේක කරන්න වෙන්නේ නෑ පිපින්. මගේ ජීවිතෙන් ඔයාට ණයකැති. ඉතින් අපි එහෙනම් දැන් සමරමුද? අද හවසේ මගේ මතක ශාලාවේ නැටුමක් ලෑස්ති කළා. මේක අපේ නගරේ හුඟ දෙනෙක්ට මතකයන් තනන්න ලැබෙන පළවෙනි අවස්ථාව බවට පත්වේ. මං හරි ආසයි. ලයිලා කුමරියගේ මතක තැනීමේ නැටුම ඉතා සාර්ථකයි. නගරවැසියෝ ඒ හැම මොහොතක්ම රසවින්දා. ඉක්මනින්ම ඒක ඔවුන්ට අමතක නොවන සන්ධ්‍යාවක් බවට පත් වුණා. විශේෂයෙන්ම ලයිලා කුමරියට.